පැයෙන් පැය පුවත් එසැනින් ඔබ වෙත රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පළාත් අතර සංචරණ සීමා තවදුරටත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශය නිකුත් වෙයි. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අනපනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා. මෙම නවවිධි විධාන අනුව පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති. ඉන් අනතුරුව සමාලෝචනයකින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පවතින සංචරණ සීමා යම් යම් ලිහිල් කිරීම් යටතේ ජූලි මස 19 වනදා දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර පළාත තුළ දැඩිව පවත්නා COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ තත්ත්වයන් යටතේ සීමාවන් කිහිපයක් ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති. නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30%ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යා හැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව 50% දක්වා වැඩි කර තිබෙනවා. එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනෙකුට සීමා කරමින් පැවැත්විය හැකියි. වැඩමුළු සම්මන්ත්‍රණ සන්නාම දියත් කිරීම සඳහා එක්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25ක්. නව සීමා ලිහිල් කිරීම යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර ඒ තුළ නිකරුණේ ගැවසීම තහනම් කර තිබෙනවා. එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම අනුව හැකියාව ලැබෙනු ඇති. කෙසේ වෙතත් මංගල උත්සව අවමංගල්‍ය අවස්ථා පූජනීය ස්ථාන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් එලෙසම පවතිනවා. හොටෙල් විවේකාගාර ස්ථාන තුළ අනුභව කළ හැකි සහ ආහාර පිටතට රැගෙන යා හැකි අවන්හල් සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව විවෘත කිරීමට හෙට සිට අවසර ලැබෙන අතර සම්භාෂණ පැවැත්වීම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ ඔට්ටු මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, පබ් සහ බාර් තවදුරටත් වසා දැමෙනු ඇති.